සංචාරකයන් විනෝදයේ සැහැල්ලුව ලැබෙන සුන්දර අත්දැකීමක්. ඒත් සංචාරකයේදී අපි හැමෝම පොඩි අවධානයකට මුහුණ දෙනවා. අපි ගෙදර කියන්නේ කොහොමද සැහැල්ලු තැන. සංචාරකින් කියන්නේ අපිට ආගන්තුක තැන. එහෙම තැනකදී හමුවන අය ගැන 100%ක්ම විශ්වාසක තියන්න අමාරුයි. ඒ එක්ක ලෝක ප්‍රකට සංචාරක ස්ථාන සෑම එකක්ම පහේ සංචාරකෙ ඉලක්ක කරගත් වංචා, රැවටීම්, මුදල් ගසාකෑම් ආදී සිද්ධ වෙනවා. අපි මේ සංචාරකින් ඉලක්ක කරගන්න වංචා ආදී සුලභ ඒවා කීපයක් ගැන සොයා බලමු. පාරදී හමු වෙන උදව්කරුවෝ සංචාරක ස්ථානයකට ගියාම සමහර රටවල ජනතාව හරිම මිත්‍රශීලී. ඉන්දියාව, නේපාලේ, තායි රට වගේ තැන්වල මිනිස්සු කොහොමත් මිත්‍රශීලී. ඒත් අපි ඉලක්ක කරගෙන මොනහරි ප්‍රශ්න අහලා අපි එක්ක බලෙන්න වගේ මිතුරු වෙන්න එන අය බොහෝමක් එන්නේ වාස බලාගෙන. ඒ අය අපිට ලාභ හෝටල් බුක් කරලා දෙන්න අහනවා. ඒ අය අපිට යන්න තැන් ගැන නිර්දේශ කරලා ඒ තැන්වලට යම් කියලා කතා කරනවා. තවත් අවස්ථාවලදී ඒ අයගේ ආකර්ෂණීය සටහනක් අරගෙන අපි වේ කරා එක්ක යන්නත් හදනවා. ඒ වගේ තැන්වලදී බොහෝ විට මේ කට්ටි කරන්නේ ඒ අදාළ දේවල් වලින් විශාල කමිෂන් තියලා අපිට දේවල් ඔෆර් කරන එකයි. අපිට හෝටල් කාමරයක් ගන්න පුළුවන්. ගාන වගේ කිහිප ගුණයක ගානකට එයාලා ලාභයි කියලා අපිට එච්චර හොඳ නැති තැන් පෙන්නනවා. ඒ නිසා අපි අදාළ තැන්ට ගියාම විශේෂ ප්‍රසිද්ධ සංචාරක ඩෙස්ටිනේෂන් එකට ගියාම පාරතොට යද්දී හමු වෙන බලෙන් උදව් කරන සැරසන උදවියකින් පරිසම් වෙන්න ඕනේ. අපි අද වහලා තායිලන්ත ග්‍රෑන්ඩ් පැලස්, ඉන්දියාව ටජ් මහල්, නේපාල් ලුම්බිනි වගේ වැදගත් තැන් බලන්න ගියාම වෙන සුළුම වංචාවක් තමයි අද වහලා කියන වංචාව. එයා කියන විදිහට අදේ ප්ලේස් එකට නිවාඩු දවසක්. එයාලා ළඟ එවෙනට බොහොම කදිම වෙනත් තැනක් තියෙනවා. ඒ තැන බලා කියා ගන්න එන්න පුළුවන් ලේසියෙන්ම කියලා ඒ උදවිමවල කියනවා. ඇත්ත වශයෙන්ම ඒ ප්‍රකට තැන් වහලා නැහැ. සමහර වෙලාවට වහපු ගේට්ටුවක් ළඟට එයාලා අපි වැක් කරගෙනත් යනවා. ඉතින් හරියම පොලිස් නිලධාරියෙක් සාමාන්‍ය මිනිස්සෙක්ගෙන් අහලා දැනගන්න නැතුව ඒ වගේ රැවටිලිකාරයෙක් රැවටෙන්න හොඳ නැහැ. ඒ වගේ ප්‍රසිද්ධ තැනකට යනවා නම් ඒතන හැමදාම ඇරලද වහනම නම් ඒ මොන දවස්වලටද කියන එක හොයලා බලන්න ඕනේ. විශේෂ ආර්ට් ගැලරි සහ කෑම හාල්. සමහර වෙලාවට විවිධ ඒජන්තින්ගේ සංචාර බුක් කරගත්තම එයා කෑම කන නවත්තන භෝජන ශාලා හැම අතික මිල අය කරන්නේ. අපේ බස් නවත්තන තැන්වල හෝටල් වලටත් වඩා කිහිප ගුණයක මිල අධික කෑම තියෙන තැන්වල නවත්තලා ඒවා අපිට රෙකමන්ඩ් කරනවා. ඉතින් මේ තැන්වලින් කන්න කියලා විකිනිලා එන්න වෙන්නේ. ඒ වගේම ওই සංචාර වෙන් කරගත්තාම තව වෙන දෙයක් තමයි එයාලා කියන කඩ සාපු, සිහි වටින සාපු ආදියට අපිට යන්න සිද්ධ වෙනවා. ඒ වගේ තැන්වලට ගියාම අපිට නොවටිනා ගණන් වලට බඩු බාහිර අධික ගන්න වෙනවා. ඊළඟට ත්‍රිවිල් චාවාරම්. දැන් බැංකොක් වල හැම ත්‍රිවිල් පාවිච්චිය සෑහෙන අඩු වෙලා. මොකද මිනිස්සුන්ගේ වැඩි මිල අයකන නිසාම මිනිස්සු මෙහ ඌව පික්මි වගේ ඒ රටවල තියෙන ඔන්ලයින් ටැක්ස් සේවා වන්ට හුරු වෙලා ඔන්ලයින් ටැක්සි සේවාවන් තියෙනවා නම් ඒව තමයි ලාභ. මොකෝ ඒ එන කෙනා දන්නේ නැහැ සංචාරකෙක් නැද්ද කියලා. අපි අදාළ තැන ගැහුවාම අදාළ මිල වැටෙනවා. ඉන්දියාවේ නගරවලත් මේ ත්‍රිවිල් තිබුණට දැන් කාර්යවල ටැක්සි සේවාව ත්‍රිවිල් වලට වඩා ජනප්‍රියයි. ත්‍රිවිල් තිබ්බත් ලංකාවේ වගේ එක්ක ඒවයි මීටර කැඩිලා නැත්නම් වටේ පාරකින් එක් කරන් ගිහින් ලොකු මිලක් අය කරනවා. යාචකින් සහ පෙත්සම් අත්සන් කරන්න. ඉන්දියාවගේ රටකදී යාචකින් කියන්නේ සංචාරකකින් විතරක් නෙවෙයි. ඒ රටේ මැද පන්තියේ මිනිසුන්වත් අපහසුතාවයට පත් කරන පුද්ගල පිරිසක්. ඒ වගේම ප්‍රංශය වගේ රටවලදී පෙත්සම් කාර්යෝ සංචාරකයන් ප්‍රස්සෙත් එනවා. මිහින්තලේ සුරකීම, ගෙවල් නැතයට උදව් කිරීම වගේ හේතු වලට එයාලා පෙත්සම් අත්සන් කරනවා. ඒත් පෙත්සම් අත්සන් කළාට පස්සේ අදාළ වැඩේට ආධාර ඉල්ලනවා. ඒ වගේ දේවල් වලට පැටලෙන්නේ නැතුව පාඩුව යන්නේ කොකටත් හොඳයි. මියන්මාරයේ වගේ රටවලදී දරුවන් වඩාගත් ස්ත්‍රී දුක්මුසු පෙනුමෙන් නැවෙත් ලදරු කිරිපිටි ටින් එකක් අරන් දෙන්න කියලා කියනවා. දවසකට ඒ විදිහට කීප දෙනෙක්ගෙන්ම මිල අධික ලදරු කිරිපිටි ගන්න ඒ සිංහල යුවතියන් හැන්දවටේ කිරිපිටි ටින් ඒ අදාළ ෆාමසියටම දීලා ලොකු මුදලක් හම්බ කරගන්නවා. සල්ලි මාරු කර ගැනීම. මේක ඇත්තටම ATM වලින්ම වංචා වෙන සිස්ටම් එකක්. අපි යම් මුදලක් මාරු කරද්දී ඒ රටේ අදාළ බැංකුව වලින් විශාල මුදලක් අය කරනවා. නේපාලයේදී නම් අමතර නේපාල රුපියල් 500ක් ඒකන දෙනකොට අය කරනවා. තාය රටේදී බාත් 500ක් වැඩි ප්‍රය වෙනවා. ඒකත් හැම ATM එකකින්ම එක විදිහ නැති වෙලාවලුත් තියෙනවා. මේක පොඩි රටවලට විතරක් නෙවෙයි. එක්සත් රාජධානී වගේ රටවලට ගියත් අපිට මුහුණ දෙන්න වෙන ගැටලුවක්. ඊළඟට සොරා ගන්න පීක් පොකට් කරුවන්. බ්‍රසීලිය කියන්නේ සංචාරකයන් වැඩිපුරම ඇදෙන ලස්සන රටක්. බ්‍රසීලියේ රියෝ නගරය සංචාරකයන්ගේ පීක් පොකට් ගැහීම් ගැන අපි කිරිතර ලක් වෙලා තියෙනවා. මේක යුරෝපේ පුරා තියෙන උවිතරක්. ඔය ලංකාවේ බස් කෝච්චි වල ඇවිදින සංචාරකයෝ දැකලා තියෙනවා නම් ඔවුන්ගේ මනුවලට ඉබ්බු දාලා ආරක්ෂා කරගෙන ඉන්න බව පේනවා. රටකට යනවා නම් ආරක්ෂාවට එහෙම ලොක් කරගෙන වැඩිපුර වැදගත් වෙන පාස්පෝර්ට් මුදල් පසුම් මේ වලත ආරක්ෂිත තැනක් තියාගෙන අවශ්‍ය දිනදා මුදල් ටික විතරක් පිට කලිසම් කමස කාක්කුවක තියාගන්න එක කොකටත් හොඳයි. ඒ වගේම තමුන්ට අවශ්‍යම දේවල් පොඩි සයිඩ් බෑග් එකක එමත් නැතිනම් ඉනේ බඳින පොඩි පොකට් එකක වගේ සෙට් කරගන්න අයත් ඉන්නවා. කොහොම හරි ලංකාවට එන විදේශිකයෝ කියන විදිහට ලංකාව කියන්නේ සේෆ් රටක්. එතකොට ඔවුන්ගේ රටවලට පවා පොකට් වලට බෑග් වලට අවදානම් නමක් තියෙනවා. ඒ නිසා තමයි බෑග් මලු මුදල් පසුම්බු ක්‍රෙඩිට් කාඩ් කියන කොහෙද ඇලර්ට් එකේ ඉන්න ඕනේ.